www.discussion.lk. තමන්ගේ කේන්දරයේ දරු සම්පත් ස්ථීරවම සිටිනවද නැද්ද කියන එක අපි තෝරා පේරා ගැනීම වැදගත් වෙනවා. සිංහල හෙළ වෙදකම තුළ ඉවර තියෙනවා විශේෂ ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. පාපග්‍රහයෝ තමන්ගේ ගර්භාෂයට හානි කරනවද කියන එක කේන් ජ්‍යොතිෂයමින් දැක්කොත් අපි ඒකට ගුප්ත විද්‍යාවෙන් තියෙනවා මහ ලොකු සාන්තිකර්ම රාශියක්. ආයිබෝවන්, අද අප කතා කරන්නේ දේශීය හෙළ වෙදකමේ මේ කාන්තාවන්ට තියෙන මූලික ප්‍රශ්නයක්. ඒකට අපි කතා කරනවා දරුවෝ නැහැ කියලා කියනවා, දරුවෝ ගබ්සා වෙලා ගබ්සා වෙනවා කියනවා, දරු සම්පත් ගැන මහා වේදනාවෙන් ඉන්න ලස්සන පවුල් ජීවිතයක් පැතුමක් වගේ හිතාගෙන හිටියට දරු සම්පතක් නැතුව දුකින් ඉන්න බොහෝ පවුල් අපිට හම් වෙනවා. ඉතින් ඒ අයට විශේෂයෙන්ම ඒක මානසික පීඩාවක්. නමුත් බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම කොච්චර කෙරුවත් දරු සම්පතක් ඒ කරලයක් තැන්පත් වුණත් තැන්පත් කෙරුවත් ඒවා හරියාකාර සිද්ධ වෙන්නේ. නමුත් මේ සිංහල හෙළ වෙදකම තුළ ඉවර තියෙනවා විශේෂ ප්‍රතිකර්ම ක්‍රම රාශියක් තියෙනවා. ඒ රාශිය අපි මෙතන මාධ්‍යකම කිව්වේ නැතිවනාට අපිට පුද්ගලිකව ඒ දෙදෙනා හෝ එක්කෙනෙක්ව හමුවිච්චාම අපිට ඒව පැහැදිලි කරලා දීලා ඒ ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ කේන්දරයේ දරු සම්පත් ස්ථීරවම සිටිනවද නැද්ද කියන එක අපි තෝරා පේරා ගැනීම වැදගත් වෙනවා. එතනදී ඒ ග්‍රහයෝ, ඒ පාපග්‍රහයෝ තමන්ගේ ගර්භාෂයට හානි කරනවද කියන එක අපි ඒකේ ජ්‍යොතිෂයමින් දැක්කොත් අපි ඒකට ගුප්ත විද්‍යාවෙන් තියෙනවා මහ ලොකු සාන්තිකර්ම රාශියක්. ඒ රාශිය තුළින් ඒ ප්‍රතිකර්ම කිරියක විශේෂයෙන්ම මේ තෙල් බෙහෙත් හෙළ ඔසු පාවිච්චි කර ගැනීමෙන් ඒ ප්‍රතිකර්ම කිරීමෙන් ගබ්සා වීම නතර කරලා යහපත් දරු සම්පතක්, වාසනාවන්ත දරු සම්පතක් ඔබට ලබා ගැනීමට හැකියාව තියෙන බව මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා දෙනවා. ඔබේ ගැටළු වලට මාව හමුවීමට උපදෙස් ගන්න අවශ්‍ය නම් මගේ මේ නම්බර වලට කතා කරලා ඔබ මාව හමු වෙන්න. www.discussion.lk